And now, live at 12. Hi everyone, මේ ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අංකකේ දිවාපුවත් විකාශය live at 12. අද live at 12 සමගින් ඔබ හමුවන්න මම නිමේෂ් විජේසූරි. මම විද්‍යා මාර්ගයේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පොල් සිරස්සල. අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපතිට. සමගි ජනබලවේගය මහමැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳ අවසන් තීරණය අද පස්සරුවේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට සත්‍යාග්‍රහයේ නිරත වූ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට. COVID-19 වෛරසය හේතුවෙන් ඇමරිකාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙනුත් පළමු වරට පුද්ගල මරණ දෙකක්. කොදෙව්වන්ට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වෙනුවෙන් අද ශ්‍රී ලංකා පිල පල්ලේ කැලේ ක්‍රීඩාංගණයට. අද මධ්‍යම රාත්‍රියේ 12න් පසු වත්මන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිමිවනවා. ඒ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වත්මන් රජයේ කාල සීමාව අවුරුදු 4 හමාර ඉක්මවා යාම හේතුවෙන්. 2015 වසරේ අගෝස්තු 17 වැනිදා මහමැතිවරණයෙන් පසු පිහිටුවා ගනු ලැබූ වත්මන් පාර්ලිමේන්තුව එම වසරේදීම සැප්තැම්බර් මස 1 වැනිදා පළමු වරට රැස් වුණා. ඒ අනුව මෙරට 8 වැනි පාර්ලිමේන්තුවේ කාල සීමාව වසර 4 හමාරක් ඉක්මවා යාමත් සමග අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයා වෙත පැවරෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කළේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කරන බවයි. වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ආණ්ඩු පක්ෂයට නොමැති අතර ඒ හේතුවෙන් කඩිනමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම රජයේ මැති ඇමතිවරුන්ද අවස්ථා කිහිපයකදීම අදහස් පළ කළා. මෙවන් වටපිටාවක අද මධ්‍යම රාත්‍රියේ 12න් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකුගේ මතය බවට පත් වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද පසුගිය කාල සීමාව තුළ විවිධ අවස්ථාවන්හිදී අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ අධික ජනාධිපතිතුමා ජයග්‍රහණය කරපු ගසම අපිට උවමනාව තිබ්බ පාර්ලිමේන්තුව විසිරුවන්න බෑ. වාසනාවකට සජිත් ප්‍රේමදාස එදා හැංගිලා හිට මැතිවරණ වලට බය හැංගිලා ඉඳලා දැන් ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂේ නායකයා කියාගෙන දැන් කණ්ඩායමක් හදාගෙන මැතිවරණයක් ආයෙ කල් දාන්න කියන අය යනවා කලින් විසිරුවන්න. දවසින් දවස අවාසි වෙන නිසා හැකි තරම් ඉක්මනින් විසිරුවන එක ආණ්ඩුවට වාසි දැන්. මොකද ඉතින් මේ දිනසිය අනාගණනේ තියෙන්නේ. ඉතින් දෙනවා කියපු ඒවා නෙමෙයි තිබුණු ටිකත් කපලන්නේ. දැන් සමහරු පත්‍රිකා බෙදනවා හැකි තරම් ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවන්න. මැතිවරණයක් ඇඳව. අපි කියන්නේ මේ සඳහා ප්‍රමාණවත් අපි කාලයක් අරගෙන මේ මැතිවරණ ක්‍රමය සම්මත කරගැනීම පමණක් නෙවෙයි මේක ඉදිරි මැතිවරණයකට යෙදවීම සඳහා අපි කටයුතු කළ යුතුව තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආණ්ඩුවක් කරන්න ජනවරමක් නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එකතු කරලා හවුල් ආණ්ඩුවක් පිහිටවන්න බලයකුත් නේ. ඒ නිසා ජනතාව දැන් අවස්ථාවක් ලබා දිය යුතුයි නව පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහා. අනිවාර්යෙන්ම තමා විසිරුවා හරිනවා. අවුරුදු 4 හමාරක් අපිව හිර කරලා තිබුණේ පසුගිය ආණ්ඩුවේ ඇති කරපු නීතිය නිසා. නැත්නම් අලුත් ජනාධිපති කෙනෙක්ට ඕනම වෙලා විසිරවන්න පුළුවන්. ඒ කියන්නේ අද රාත්‍රියේ විසිරෙන්න හැකියාවක් එතුමා ප්‍රකාශ කරයි. එතුමා දැන් නුවරට ගමන් කරලා තියෙනවා. ඒක නුවර සිට ප්‍රකාශ කරපු නිසා අත්සන් කරන දේ එතුමාගේ අතේ තියෙන අයිතියක් පමණක් ජනාධිපතිතුමාට පමණයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විසිරවන්න නිවේදනය අත්සන් කරලා බලන් ඉන්නේ. අපිට රටවැසියා විශ්වාසයි අපි ඕනම වෙලාවක ඡන්දයට යන්න සූදානම්. එළඹෙන මහමැතිවරණයට තරඟ කරන ලකුණු පිළිබඳව අවසන් තීන්දුව අද පස්වරුවේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පැවසුවේ අද ගන්නා තීරණය මත හෙට දිනේ සමගි ජනබලවේගයේ උත්සවයට සහභාගී වීම පිළිබඳව තීන්දුවක් ගන්නා බවයි. කෙසේ වෙතත් කුමන විරෝධයක් එල්ල වුවද හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවයට සහභාගී වන බවයි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ස්වර්ණවාහිනිය වෙත ප්‍රකාශ කළේ. එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කරන ලකුණු පිළිබඳ අවසන් තීන්දුවකට එළඹීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයේ දරන සමගි ජනබලවේගයට හංසයා ලකුණ යොදාගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට නියමිත අතර ඒ අනුව ඉදිරි පියවර තීරණය කරන බවයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසුවේ. එමෙන්ම හංසයා ලකුණ හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විධායක සභාවේ රැස්වීමක්ද අද කැඳවා තිබෙනවා.
එහි ලේකම් ශාමලා පෙරේරා මහත්මිය පැවසුවේ 60 දිනකුගෙන් සමන්විත තම පක්ෂයේ විධායක සභිකයින් සියල්ලම ඊට සහභාගී වීමට නියමිත බවයි. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයේ දරන සමගි ජන බලවේගයට හංසයා ලකුණ යොදාගන්නේ නම් හංසයා ලකුණ හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එම ලකුණ සිය පක්ෂයෙන් ඉවත් කරගත යුතු වෙනවා. අලියා ලකුණ ලබා ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේද එම ලකුණ අත්හැර වෙනත් ලකුණකට යා යුතුයි. එසේ සිදුවුවහොත් පමණක් සමගි ජන බලවේගයට එම ලකුණු දෙකෙන් එකක් යොදාගත හැකි වෙනවා. මේ අතර සමගි ජන බලවේගය සහ ඊට සහය දෙන අනෙකුත් පක්ෂ සමග ගිවිසුම්ගත වීම ඇතුළත් සමාරම්භක උත්සවය හෙට නෙළුම්පොකුණ රංගහලේදී ආරම්භ වීමට නියමිතයි. අද පසරුවේ පැවැත්වෙන කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් කුමන විරෝධයක් එල්ල වුවද එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රමුඛ සිය සන්ධානය හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවයට සහභාගී වන බවයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ස්වර්ණවාහිනියට පැවසුවේ. මුසුලි පිරිසක් ඉන්නේ ඒගොල්ල පෞද්ගලික ඕනෑකම් මත ඒ වගේම යම් යම් හේතු මත බොහොම සුළු පිරිසක් ඉන්නවා නම් අපිට වඩා වැදගත් ජනතාව 199ක් සජිත් ප්‍රේමදාස මහත්මයා වට නව මුහුණුවරකින් එක්සත් ජාතික පක්ෂය ආයුතු බවට ප්‍රකාශ කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාට සමගි ජන බලවේගයලා මේ සියල්ලම කටයුතු කරන්න කියලා තියෙනවා. වර්තමාන සමාජය පිරිහීමකට ලක්ව ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. මහනුවර තෙලඹු හින්න ශ්‍රී ධර්මවර්ධනාරාමේ දෙමහල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා. විවේක අවශ්‍යතාවය අද වෙනදාට වඩා අපි දකිනවා. අපි ගොඩාක් කාලයක් අපි දැක්කා අපි පන්සල සමග ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. නමුත් ඒ සමාජය අද වෙනස් වෙලා තියෙනවා. නව සමාජයකට මේ අවවාද අනුශාසන වෙනදාටත් වැඩි අවශ්‍ය යුගයක අපි පැමිණ සිටින මොකද අද සමාජය විසර පිළිමේට ලක් වෙලා තියෙනවා. විනය විසර පිළිමේට ලක් වෙලා තියෙනවා. මේ සමාජයේ ගොඩනගා මේ සමාජය පරිගත්තත් චාරිත්‍ර කොටසක් මහා සංගරත්නයට කරන්න තියෙනවා. අපි වර්තමාන සමාජයට වඩා අනාගත සමාජය ගැන බලාපොරොත්තු වෙන ඒ විදිහට මේ දරුව හරිමග යොදන්නට හරිමග යවන්නට කටයුතු කරනවා. ලෝකයේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පැවිදිලා තියෙන මේ පුංචි ලංකාවට තේරවාද බුද්ධාගම පමණක් නෙමෙයි බුද්ධා බුද්ධාගමේ සෑ අංගයක් ආරක්ෂා වීමේ නායකත්වය ශ්‍රී ලංකාවට පැවරලා තියෙනවා. ඒක අපි උපයාගත් දෙයක්. වත්මන් රජයට ආර්ථික අභියෝග ඇතුළු අභියෝග රසක් තිබෙන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඌව පරණගමන ප්‍රදේශයේ තරුණ ක්‍රියාකාරකීන් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද රටේ ආර්ථිකය සහ දේශපාලනය පිළිබඳව අදහස් පළ කරනු ලැබුවා. අපේ රජයට අභියෝග රාශියක් තියෙනවා. විශාල ණය කන්දරාවක් ගෙවන්න තියෙනවා. ලෝක ආර්ථිකයේ මේ කොරෝනා වෛරස් සිද්ධියත් එක්කම අද අවපාතයක් ඇති වෙගෙන යනවා. සංචාරකින් ඒමේ ප්‍රවණතාවය අඩු වෙගෙන යනවා. නිෂ්පාදන ධාරිතාවට අඩු වෙනවා. මේ තුල අපේ ආර්ථිකය කලමනා කරන්නේ කොහොමද? අපි මුදල් සපයාගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳ සුවිශේෂී බුද්ධියකින් හා හැඟීමකින් යුතුව රජයක් වැඩ කටයුතු කළ යුතු වෙනවා. අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවට මේ ඔක්කොම හොඳට කලමනා කරගෙන කරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. යහපාලනේ මුවාවේ මහ දැවැන්ත විදියට ගමේ ආර්ථිකයට ගැහුවා. අවසානයේ පිටරටින් ගිරලා කඩ දෙන යෝගයක් කොට පෙරට පරිවර්තනය කරනවා. ගෝඨාභය රාජපක්ෂ අධිකර ජනාධිපතිතුමා කිසි දවසක මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිසි දවසක මෙරටේ පරිසර පද්ධතිය ජන ජීවිතේට හානියක් වේ වැඩක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අර සජිත් ප්‍රේමදාස මහත්මය හම්බන්තොට ගෙවල් හදනවා කියලා වනජීවී කලාප සුද්ධ කරේ. අලිමංකඩ හරස් කළ ගෙවල් හදන නායකුන්දී අද ඒ මිනිස්සු නායකාර බවට පත් කළා. සැලතුමක් නැතුව වැඩ පිළිවෙලක් නැතුව රැකියා දෙන්න පටන් ගත්තා. උපාධි ධාරීන් රැකියා දෙනවා කියලා රැවට්ටුවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයිතුනේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ගැන දහහකට නෙමෙයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමා UMP ගත්ත එක ආණ්ඩුවක් හැදුවම අපිට දැන ඉන්න බෑ. එහෙමනම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ අපිට වාක්‍යයක් තියෙනවා. අපිට ඕනේ ශක්තිමත් පාර්ලිමේන්තුවක්. ඒ ගමන අපි යන්නේ. රටේ ආර්ථිකය ඇතුළු සියලුම අංශ කෙටි කාලයක් තුළ කඩාවැටීමකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාද අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සිය අදහස් පළ කළා.
ජනතාව සියලු දෙනා දන්නවා විශාල වශයෙන් රටේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා. ආර්ථික වශයෙන් උත් සියලු අංශවලත් විශාල කඩාවැටීමක් ඉතාම සුළු කාලයක් තුළ ඇති වෙලා තිබෙනවා. ඒ අනුව මම හිතනවා මහ ජනතාව මේ පාර්ලිමේන්තු ඡන්දෙදි ඉතාම කල්පනාවෙන් තමාගේ ජනවරම තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට හැකිවන පරිදි භාවිත කළ යුතුව තිබෙනවා. ඒ නිසා අනිසි බලයක් රජයට ලබා නොදිය යුතුයි. විශේෂයෙන් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ඇතිවෙන මහා සංධානය සාර්ථක කර ගැනීම සඳහා මහ ජනතාව අපි ඇත්ත වශයෙන් ඉතාමත් ශක්තිමත් විදියට මුළු මහත් රට පුරා සංවිධාන කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ නිසා අපි කොහොම හරි ආසන සිය ඉක්මවා ජයග්‍රහණය කරා මේ වන්න අවශ්‍ය ඉලක්ක වලට අපි ගමන් කරනවා. අවුරුදු 26ක පරාජයක් ලැබෙනවා. එකම ක්‍රමයක් මේ ක්‍රමය වෙනස් කරන්න අපි අවශ්‍යයි කියන එක මුළු රටේම ජනතාව අපෙන් ඉල්ලා හිටනවා. ඒ කටයුතු අපි කරනවා. අපි උත්සාහ කරනවා සියලු දෙනා එකතු කරගෙන යන්න. හැබැයි කවුරු හරි හිතනවා නම් අපිට එහෙම ජයග්‍රහණය කරන්න නැවත ස්වර්ණමික එක්සත් ජාතික පක්ෂයට ආරම්භ කරන්න දිය නොයුතුයි කියලා. ඒවට අපි මැලි වෙන්නේ නැහැ. අපි ගමන ඉදිරියට යනවා. ඕනම විදිහකට අපි රණලික්ෂ මැතිතුමාට තීන්දුවක් ගන්න ඉඩ තියෙනවා. ඉතින් එතුමාගෙන් සියලු දෙනාම ඉල්ලා හිටින්නේ මේක සදිත් විනාස මැතිතුමාට නායකත්වය දීලා එතුමාට මේක කරගෙන යන්න දෙන්න කියන එක තමයි ඉල්ලා හිටින්නේ. එතුමාට තීන්දුවක් ගන්න පුළුවන් හෙට වෙනකොට අපි තීන්දුව ගන්නවා. රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් ආර්ථික සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. කෑගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර ජාතික ජනබල වේගය හාලියාල ප්‍රදේශයේ සංවිධානය කරනු ලැබූ ජනහමුවකදී සමන්ත විද්‍යාරත්න මහතාද පක්ෂයේ අනාගතය පිළිබඳව අදහස් පළ කරනු ලැබුවා. හරි පැහැදිලි ආදරණීය අම්මේ තාත්තේ, මේ කුණු වෙච්ච ජරා ජීර්ණ වෙච්ච වලපල්ලට ඇද වැටි චාර්තිකය ගොඩගන්න සක්‍රියගේ පුතා වයිමාවත් බන්දුල ගුණවර්ධන මහත්තයා කියන විදිහට තනි පුද්ගලයෙකුට මේක ගොඩගන්න බෑ. ඒක තමයි අපි එදත් කිව්වේ, අදත් කියන්නේ, හෙටත් කියන්නේ, මේක තමයි පරම සත්‍ය. මේ ආර්ථිකය ගොඩගන්න මහා දෙවන්ත ආර්ථික සංග්‍රාමයක් ඕනි. එහෙම නැත්නම් මේ ආර්ථිකය ගොඩගන්න තනි මිනිස්සෙකුට පුද්ගලයෙකුට පුළුවන් කියලා කියනවනම් ඒව මහ විහිළු. අපේ ප්‍රශ්න වලට මේ පාලකයන්ට උත්තර නෑ. මේ කට්ටිය පාවඩ එලලා අපේ පළාතට ගෙනාවු සංවර්ධනේ මොකද්ද? අවුරුදු 72ක් පුරාවට මොකද්ද ගෙනාවු ප්‍රධාන කර්මාන්ත? ඔබ කල්පනා කරලා බලන්න, ගෙනාවු ඉටිගෙඩියක් නෑ. ඉතිහාසයක් තිබුණු අපේ කාලේ මේ පළාතට ඉතිහාසයෙන් එකතු වෙච්ච දේවල් තියෙනවා. අපේ ඉතිහාසයේ වෙල් ලස්සක් තිබ්බා. වෙල් යායවල් ලක්ෂයක්. මේක පෙරදිග ධාන්‍යාගාරය. සුද්ධ කිව්වේ ආදම්ගේ උයන කියලා බඳුල්ලට මොනරාගෙන. මේක සත්‍ශ්‍රීක මහ පොළොව. එහෙම එකක් කොහමද දුප්පත් උනේ? දුප්පත් උනා නෙවෙයි, දුප්පත් කළා. ඒක කණ්ඩායමක් තමයි අපිට වැටෙන්න ගැහුවේ. අපේම රටේ පාලකුත් අපිට වැටෙන්නම ගැහුවා. ඔක්කොම එක්කවලා මේක දුප්පත්ම පළාත කලේ කරකට මතු වෙච්ච අත්වල ඡන්දින් ඒ කට්ටිය පාර්ලිමේන්තුවේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට සත්‍යාග්‍රහයක නිරත වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනමක් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 21 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අධිකරණ නියෝග කඩකිරීම සහ මංමාවත් පනත උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ රොහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්ධනයෙන් අතර කිරීම ඇතුළු එල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම සත්‍යාග්‍රහය ආරම්භ කළේ පසුගිය 27 වනදායි. ඔවුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට අට්ටාලයක්ද ඉදිකර මෙම විරෝධතාවයේ නිරත වුණා. ඉන් මහජන පීඩාවක් සිදුවන බවට අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගයක් ලබාගත් පොලිසිය ඒ බව සිසුන්ට දන්වා සිටියද ඔවුන් තම සත්‍යග්‍රහය නතර කිරීමට එකඟ වූයේ නැහැ. මේ අනුව මෙලෙස අධිකරණ නියෝගය නොතකමින් සත්‍යග්‍රහය නිරත වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දිනමක් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 21 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. අධිකරණ නියෝග කඩකිරීම සහ මම්මාවත් පනත උල්ලංඝනය කිරීමෙන චෝදනා මත ඔවුන් අත්අඩංගුවට බවයි පොලිසිය සඳහන් කළේ. වැව්රක්ෂිතයේ සිදුකෙරෙන අනවසර ඉදිකිරීම හේතුවෙන් කුකුල් කටුව වැව විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව ගම්වාසීන් පවසනවා. අක්කර අඩි 420ක ජලධාරිතාවයකින් යුතු කුකුල් කටුව වැවෙන් ජීවත්වන ගොවි පවුල් සංඛ්‍යාව 120ක්. කතරගම ප්‍රදේශයේ පිහිටා ඇති අක්කර අඩි 420කින් යුතු කුකුල් කටුව වැවේ ජලයෙන් ප්‍රදේශයේ ගොවි පවුල් 120ක් පමණ ජීවිකාවේ නියැලෙනවා. සංවේදී පරිසර කලාපයක් හේතුවෙන් කුකුල් කටුව වැව්රක්ෂිතය තුළ අනවසර ඉදිකිරීම්, ඉඩම් විකිණීම්, ඉඩම් මිලට ගැනීම මෙන්ම අනවසරෙන් අත්පත් කර ගැනීම සපුරා තහනම් කරමින් දැන්වීම් පුවරු යොදා තිබෙනවා. කෙසේ වෙතත් කිසියම් පිරිසක් වැව්රක්ෂිතය තුළ අක්කර 3ක පමණ ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති අතර රක්ෂිතයේ මායිම් කණු ගලවා ඉවත් කර ඉදිකිරීම් සිදු කරන ආකාරයද මෙලෙස දක්නට ලැබුණා. I
මේ ගෝජන් සේවා කොමසාරිස් කාර්යාලයෙන් තමයි මේ ගල් දැවේ අපේ ඉල්ලීම මත රක්ත වෙන් කරලා දෙන්න කිව්වම මේ ගල දාලා තිනවා මේ ගල තියෙන මේ රක්ෂිතේ මායිම මේකේ ගලපත් එහා අර ගොඩක් එහා වැව ආයින තමයි මේ ඉදම අල්ලලා තියෙන්නේ මේට ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කළද කුකුල්කටුව වැව රක්ෂිතේ අල්ලා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි ගම්වාසීන් පවසන්නේ ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම වැවේ පෝෂිත ඇලෙන් ලැබෙන ජලධාරිතාව වැව පුරවා ගැනීමට ප්‍රමාණවත් නොවන පසුබිමක මෙලෙස වැව රක්ෂිතය විනාශ කිරීමෙන් පවතින ජල ගැටලුව තවත් උග්‍රවන බවයි හෝටල් ඉදිරියට යන්න වෙන්න ඕනේ මේ වැව් රක්ෂිතය අල්ලගත්. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපේ වැව බෙරලා දෙන්න. නේ වගා කරන්න කියලා කියන්නේ. නමුත් වගා කිරීමක් නෙමෙයි කරන්න දන්නේ. මොනරි ගොඩනැගිලි ගහන්න හදනවා. මේ ඉඳන් සුද්ධ කරලා කුණු කසල සියල්ල වැවට තමයි තල්ලු කරලා තියෙන්නේ. වැව ගොඩ වෙනවා. JCB එකක් ඇවිල්ලා හිටම් මේ ඉඳ සම්පූර්ණ සුද්ධ කරා. ඉතින් අපි ගිහිල්ලා අපේ පොලිසිය පැමිණිල්ලක් දැවවා. පෙබරවාරි 12 පැමිණිල්ල දැවේ. තාම පොලිසියෙන් ඇවිල්ලා බලලා ගියා. පැමිණිල්ල විභාග කරේ නැහැ. මේ වැඩ නැවැත්තුවෙත් නැහැ. ඉදිකටම වැඩ කරගෙන ගියා. දැන් සම්පූර්ණ වටේම කම්බි ගහලා තියෙනවා. මේ රක්ෂිත අල්ලගෙන විනාශ කරන්න මේ හෝටල් ගහන මේව කරන්න ගත්තොත් මේ ගොයින්ට වස බීලා මැරෙන්න වෙන්නේ. මේ සම්බන්ධයෙන් අපකල විමසීමකදී කතරගම ප්‍රාදේශීය ලේකම් AM නන්දසේන මහතා ප්‍රකාශ කළේ ප්‍රදේශයේ කෘෂි නියාමකවරයා දැනුවත් කළද තමන්ට මේ පිළිබඳව සොයා බැලීමට නොහැකි වූ බවයි. කෙසේ වෙතත් මීට අදාළ නිසි බලධාරියා වන්නේ ගොවිජන සේවා කොමසාරිස්වරයා බවද ඒ මහතා සඳහන් කළා. This is Live at 12. කීඩ ඕදුරට ගොදුරු වී ඇති හුරුළු වැව කුඹුරු වගාවන් පරීක්ෂා කිරීම සඳහා බතලේගොඩ වීපරේෂණ ආයතනයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තිබෙනවා. පැමිණි බලධාරීන්ගෙන් ගොවි ජනතාව ඉල්ලා සිටියේ කීඩ ඕදුරෙන් විනාශයට පත් වගාවන් සඳහා වන්දි ලබා දීමට කටයුතු කළ යුතුව ඇති බවයි. හුරුළු වැව ජලයෝජනා ක්‍රමය යටතේ කුඹුරු අක්කර දසදහසක් පමණ වගා කර තිබෙනවා. මෙහි අස්වැන්න නෙලීමට ආසන්නව තිබියදී දුඹුරු කීඩ ඕදුරට වීවකාව ගොදුරු වී තිබෙනවා. මේ වන විට කීඩ ඕදුරින් අක්කර 2000ක් පමණ විනාශයට පත්ව ඇති බවයි ගොවින් පවසන්නේ. මේ පිළිබඳව ප්‍රාදේශීය කෘෂි බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව බතලේගොඩ වීපරේෂණ ආයතනයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ කීඩ ඕදුරට ලක්ව ඇති වගාවන් පරීක්ෂාවට ලක් කළා. මෙහිදී මෙම ඕදුර මැඩපැවැත්වීම සඳහා නිර්දේශ කිහිපයක් ගොවීන් වෙත ලබා දීමටයි කෘෂි බලධාරීන් පියවර ගත්තේ. මේ අතර හුරුළු වැව එක්සත් ගොවිජන සංවිධානයේ විසින් මාධ්‍ය හමුවක් පවත්වා එම සංවිධානයේ බලධාරීන්ට අවධාරණය කර සිටියේ කීඩේ ඕදුරින් විනාශයට පත් වගාවන් සඳහා වන්දි ලබා දීමට වහා පියවර ගත යුතු බවයි. බෝගේට වී වගාවට හානි වෙලා ඉවරයි. ගොවියන්ට මේ වෙලාවේ රසායනික බෙහෙත් පාවිච්චි කරලා මේක මර්ධනය කිරීම සඳහා අපිට ක්ෂණිකව ආධාරයක් රසායනික ද්‍රව්‍ය අවශ්‍යයි. දෙවෙනි කාරණාව සඳහා අක්කරයකට රුපියල් 60,000ක වන්දියක් අපිට අවශ්‍යයි කියන තැන ඉන්නවා. හේතුව තමයි මේ කීඩය හානියට ලක්වෙච්ච හැම වී ඇටයක්ම සම්පූර්ණම මාසයක්වත් තියාගන්න බෑ. කුඩු වෙලා පිටි වෙලා යනවා වී කාල. ඒ නිසා කරුණා කරලා රජය මේ සඳහා මැදිහත් වීම දායක වීම අවශ්‍ය වෙලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. එහිදී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිතුමන් සුහද කතාබහක නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවට පැමිණියා. එහිදී ජනාධිපතිතුමන් පිළිගනු ලැබුවේ දිව නිලමේට පත් ප්‍රදීප් නිලංක දැල මහතායි. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත වීමටද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයෙන් නිවාස සහ පරිසර පවත්වාගෙන ගිය පුද්ගලයන් 100කට පමණ අවවාද කිරීමට මෙම නිලධාරීන් පියවරගෙන තිබෙනවා. කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. කටුවන ප්‍රාදේශීය සභාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පොලිසිය සමග ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් රසක් මෙම වැඩසටහන සඳහා එක්ව සිටියා.
නිවාස වගාපිම් සහ පොදු ස්ථාන ඇතුළු සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙහිදී ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයෙන් නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් සිය දෙනෙකුට පමණ අවවාද කිරීමට සහ දැනුවත් කිරීමට මෙම නිලධාරීන් පියවර ගත්තා. පාසල් මහා ක්‍රිකට් තරඟ ඇතුළු තවත් ක්‍රීඩා පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ අතර මහා ක්‍රිකට් තරඟයේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ජයපරදුමින් තොරව නිමා වුණා. තරඟයේ පළමුවෙන් පන්දුර පහර දුන් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ සියලු දෙනා දෙවි රැස් කරගත්තේ ලකුණු 171ක් පමණයි. එරංග ජයකොඩි ලකුණු 55යි. විශිෂ්ට පන්දුවීමක නිරත වූ පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ උෂාන් දීමන්ත ලකුණු 51කට කඩලු 7ක් බෙද හෙළුවා. පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ පළමුවෙනිමට කඩලු 7ක් දැවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 247ක්. සිතුම් විබලක ලකුණු 72ක් සහ අශේන් රොද්‍රිගෝ ලකුණු 59ක් රැස් කළා. සසංක අදීප ලකුණු 57කට කඩලු 3ක් බෙද හෙළුවා. ලකුණු 83ක් පසුපසින් හිඳමින් තරගයේ දෙවනිම ක්‍රීඩා කළ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ අවසන් දිනේ නිමාවට පිට කඩලු 9කට ලකුණු 99ක් රැස් කරගෙන සිටියා. සසංක අදීප මෙම නිවේදීද කඩලු 3ක් බෙද හෙළුවා. සංචාරක බටහිරින්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අවසන් එක් දින තරගයේ අද පල්ලිකෙලෙහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පසරු 2:30ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේද ජයගනිමින් තරගාවලිය 3ට බිඳුවක් ලෙස නිමා කිරීමට හැකි වුවහොත් එක් දින ශ්‍රේණිගත කිරීම වලින් එක් ස්ථානයක් ඉදිරියට ඒමට හැකි වූ නැතයි තමන් විශ්වාස කරන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දගබන් දෙවන ක්‍රීඩක ලක්ෂාන් සඳකෙන් පැවසුවේ. තම කණ්ඩායම මං හිතන්නේ අපි සිලෙක්ට් කරලා නැහැ. බලාපොරොත්තු වෙනවා කවුරු ක්‍රීඩා කරත් ඉතින් අපි 3ට බිඳුවක් ලෙස ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු. ඉතින් ටීම් එකේ හැමෝගේම ඔළුවේ තියෙන්නේ කෝචස් ලගේ හිටන් අපිට මේ තරංගාවලියේ 3-0 අරගෙන එක රැංකයක් උඩට යන්න මේ 3ම දිනනොත් අපිට පොඩි chance එකක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේක අපි දිනන්න. මොකද අපි ඒගොල්ලන්ට වඩා එක පොයින්ට් එකක් උඩින් හිටියේ මේ තරංගාවලිය පටන් ගන්න කලින්. ඉතින් අපි කොහොමත් හිටියේ මේ තරංගාවලිය ජයග්‍රහණය කරන මානසිකත්වයෙන්. ඉතින් අපි දැන් 2-2 බිඳුවක් විදියට උඩින් ඉන්නේ. ඉතින් අපි 3ට බිඳුවක් ලෙස මේක ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු. එසමගින් ලයිව් ඇට් 12 අදට අවසන්. මම නිමේෂ් විජේසූරිය. යලිත් හමුවෙමු ලයිව් ඇට් 8 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. මම වින්ද අමාරුගේ. සුබ දවසක්.